පින්නතන අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අපි යොදාගෙන තියෙන්නේ අංගුත්තර නිකායි දසක නිපාති ජානුස්සෝනි කියන සූත්‍ර දේශනාව. මේ ජානුස්සෝනි දේශනාව අපේ බුදුරජාණන් වහන්සේ ජානුස්සෝනි කියන ත්‍යාදෘෂ්ටික බ්‍රාහ්මණයකුට තමයි දේශනා කළේ. ඒ බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, මිය පරලෝ ගියපු ඥාතීන්ට පින් අනුමෝදන් කරහම්. අපි අනුමෝදන් කරන පින් ඒ අයට ලැබෙනවද කියලා. අනිත් එක තමයි මේ බ්‍රාහ්මණයගේ අදහසක් තියෙනවා, පින් අනුමෝදන් කරහම අපිට මොකවත් ඉතුරු වෙන්නේ නැති වෙයි කියලා. පින් ඔක්කොම ඒ අයට අනුමෝදන් වෙනවා, අපිට නෑ කියලා. බුදුරජාණන් වහන්සේගෙන් අහපුවාම භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ, බ්‍රාහ්මණය අපි අනුමෝදන් කරන පින් ඒ අයට ස්ථානීයද ලැබෙනවා, අස්ථානීයද නොලැබෙනවා කියලා. එතකොට පින් ලැබෙන තැනුත් තියෙනවා, පින් නොලැබෙන තැනුත් තියෙනවා. බ්‍රාහ්මණයට මුලින්ම පැහැදිලි කළා පින් නොලැබෙන්නේ කාටද කියලා. පළවෙනි කාරණාවෙන් දේශනා කළා බ්‍රාහ්මණය, මනුස්ස ලෝකේ ජීවත් වෙන කෙනෙක්. මේ ලෝකේ ජීවත් වෙන කාලේ දස අකුසල් කරනවා නම් එයා මැරිලා ගිහිල්ලා නිරය උප්පත්තිය ලැබනවා කියලා. එතකොට නිරයේ ඉපදුන කෙනෙකුට අපි දෙන පින් ලැබෙන්නේ නෑ කියලා දේශනා කළා. එතකොට ඒක අස්ථානය. දෙවනි අස්ථානය තමයි යම් කෙනෙක් මේ ලෝකෙ ජීවත් වෙනකොට දස අකුසල් සිදු කරලා, කයින් කරන වැරදි 3යි, වචනයෙන් කරන වැරදි 4යි, හිතින් කරන වැරදි 3යි. මේ තිදොර මුල් කරගෙන අකුසල් 10ක් සම්පූර්ණ කරගෙන ජීවත් වෙනවා නම්, අකුසල් සම්පූර්ණ කර කර ජීවත් වෙනවා නම්, එයා මරණින් පස්සේ තිරිසන් ලෝකේ ඉපදෙනවා. සමහර කෙනෙක් නිරය ලෝකේ ඉපදෙනවා, සමහර කෙනෙක් තිරිසන් ලෝකේ ඉපදෙනවා. මෙන්න මේ තිරච්චීන ආත්ම භාවයේ උප්පත්තිය ලබාපු අයටත් අපි දෙන පින් ලැබෙන්නේ නෑ කියලා සඳහන් කළා. ඒකත් අස්ථානය. නමුත් අපේ ඥාතියා උපන්නේ කොහෙද කියන කාරණාව අපි හරියටම දන්නේ නෑ. අභිඥාවක් තියෙන උත්තමයෙක් බැලුවොත් අහවල් තැනයි උප්පත්තිය ලැබී කියන කාරණාව පැහැදිලි කරයි. පිනතේ තිරස්චීන ලෝකේ ඉපදෙන්න හේතු වෙන්නේ සඳහන් කළේ දස අකුසල්. එතකොට මේ බ්‍රාහ්මණයට මේ කාරණාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන අතරේ අපි කල්පනා කරන්න ඕනේ අපි මැරිලා කොහේ ඉපදෙයිද කියලා. මොකද භාග්‍යතුන් වහන්සේගේ වචන වෙනස් වෙන්නේ නැහැ. අහවල් කාරණාව කරපු අය සතරපාය උපදිනවා කියලා දේශනා කළා නම් ඒක එහෙමම තමයි නවත්තන්න බෑ කාටවත්. ඒ නවත්තන්න බෑ කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ වචනේ හරියටම ලෝක ස්වභාවයයි දේශනා කළේ. ඒක මනාව අවබෝධ කරලයි දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා පස්සේ වෙනස් වෙන දෙයක් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ නෑ. එහෙමනම් මේ ලෝකේ ජීවත් වෙන අය තාමත් දස කුසල් කර කර ජීවත් වෙනවා නම් ඒ අය නිරේ යන්න බය නෑ කියලා තමයි කියන්න වෙන්නේ. තිරිසන් ලෝකේ යන්න බය නෑ කියලා තමයි කියන්න වෙන්නේ. ඒකයි තාමත් එහෙම කටයුතු කර කර ඉන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මෙහෙම කළොත් සතර අපායට යනවා කියලා. එහෙම දේශනා කරලා තියෙන කොටත් අපි තාමත් එහෙම කර කර ජීවත් වෙනවා නම් අපිට ඒක නිකන් විශ්වාස නෑ වගේ. නමුත් බුද්ධ වචනය වෙනස් වෙන්නේ නැහැ. අපිට පස්සේ පින් කරන්න කියලා කාලිකුත් නැහැ. අද හවස ගෙදර යයිද දන්නෙත් නැහැ. හෙට උදේට නැගිටීද දන්නෙත් නැහැ. හෙට රැකියාවට යන්න ලැබෙයිද දන්නෙත් නැහැ.
තව මොහොතක් අපට තියෙනවද කියලා දන්නෙත් නෑ. නමුත් තාමත් දසාකුසල් කෙරෙනවනම් ඒ පුද්ගලයා ඇති. තාමත් යායුතු තැනට යන්ඩ සුදුසුකං මොකවත් සම්පූර්ණ කරගෙන නැත්තන් මේ සතරාපාය තැනක උපදින්ට පුළුවන්. හැබැයි එහෙම ඉපදුනහම තියෙන අසරණ බව තමයි නෑදෑයෙක්වත් සම්පූර්ණ කරලා දෙන පිනක්වත් ලබන්න පුළුවන්කමක් නෑ. තිරිසං ලෝකෙ හරීම භයානකයි. ඉතාම දුක්ඛිත ජීවිත වගේම කිසිම කුසලයක් කරගන්නත් බෑ ලබන්නත් බෑ. පව් කෙරෙනවා ඕන තරම්. නිරිසතාගේ පව් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ගෙවෙනවා. තිරිසනාගේ පව් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වැඩෙනවා. තිරිසං ලෝකේ ඉපදිලා නැවත 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 ප්‍රාණඝාත කරනවා. ඉතින් ඒ නිසා පව් ගෙවෙන ස්වභාවයක් නෙමෙයි පේන්නේ, පව් වැඩෙන ස්වභාවයක්. ඉතාම කලාතුරකින් පින් ලබන්න පුළුවන් තිරිසන් සත්තුත් ඉන්නවා. හැබැයි ඒක බොහොම අහඹුවක්. අපේ ගෙදර කෙනෙක් මරණයට පත් වෙලා තිරිසන් ලෝකේ ඉපදිලා අපේ ගෙදරටම එනවා. අපි දැන් ඒ තිරිසන් ලෝකෙන් ආපු කෙනාටම තමයි මේ පින් දෙන්න හදන්නේ. එතකොට මේ තිරිසනා ඒක දැකලා ඒක දැනගෙන සතුටු වෙලා ඒ පින්කම අනුමෝදන් වුණොත් ඒ සත්වයාට පින් ලබන්න පුළුවන්. නමුත් එහෙම වෙයිද? එහෙම වෙන්නේ නැහැ. ඉතාමත්ම කලාතුරකින් ඔය තෝදෙය්‍ය වගේ බ්‍රාහ්මණයෝ මැරිලා ගිහිල්ලා තමන්ගේ ගෙදරම ඉපදුනා. ඉතින් එහෙම ඉපදිලා අර විදිහට පින්කම බලලා සතුටු වෙලා අනුමෝදන් වුණොත් පින් ලැබෙනවා. එහෙම නැත්තම් අති දීර්ඝතර කාලයක් සංසාරේ සැරිසරන්න සිද්ධ වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලෙ තිරිසං සත්තු කීප දෙනෙක් තමයි සංසාරයෙන් එතර ගියේ. එනිසා ඒක ඉතාම භයානක තැන. තව ටිකකින් මැරිලා එහෙ යන්න බැරිකමක් නැහැ. අන්න ඒ නිසා හැම වෙලාවෙම දස අකුසලයෙන් වැළකිලා දස කුසල කර්මපතයෙහි පිහිටලා කටයුතු කරන එක වටිනවා. මැරුණහම පින් නොලැබෙන තවත් ආත්මයක් තමයි තිරිසං ආත්මය කියලා කියන්නේ. එතකොට ජානුස්සෝනිට උත්තරයක්, මේකත් අස්ථානය. ඊළඟට පින්නතුනි සඳහන් කළා, ඇතැම් කෙනෙක් මේ ලෝකේ ජීවත් වෙන කාලේ ප්‍රාණඝාතයෙන් වළකී, අදත්තාදානයෙන් වළකී, කාමවිත්‍යාචාරයෙන් වළකී, ආදී වශයෙන් කයෙන් කරන වැරදි, සිතින් කරන වැරදි, වචනයෙන් කරන වැරදි මේ දස අකුසලයෙන් වැළකිලා බොහෝම ධාර්මිකව ජීවත් වෙනවා. මැරිලා මනුස්සෙක් වෙලා ඉපදෙනවා. ජානුස්සෝනි සූත්‍රයේ සඳහන් කරනවා බ්‍රාහ්මණය ආංගේ මනුස්සයටත් පින් හම්බෙන්නේ නැහැ කියලා. මේ දන් දීලා අනුමෝදන් කරන පින් ඔහුට ලැබෙන්නේ නැහැ. නොලැබීමේ හේතුව තමයි බලාපොරොත්තුවක් නැහැ. පින් දෙන්නේ මටයි කියන කාරණාවක් කොහොමවත් දන්නේ නැහැ. සමහරලාට තමන්ගේ ගෙදරම ඉපදිලා මේ පින්කමට බොහෝසේ වැඩ කරනවා. නමුත් ඥාතීන්ට දෙන පින අනුමෝදන් වෙන්නේ නැ, මේ පින් දෙන්නේ මටයි කියන කාරණාවක් නොදන්න හින්දා. ඒ හින්දා මනුස්ස ලෝකෙ ඉපදුනහමත් පින් ලැබෙන්නේ. හැබැයි මනුස්ස ලෝකෙ ඉපදිච්ච කෙනාට බොහොම පින් කරගන්න පුළුවන්. තමන්ගේ කරගත්ත විශාල පින් රැස් කරන්න තරම් පරම භාග්‍යයක් ඔහු ලබලා තියෙනවා. හැබැයි තමන් ඇපවෙන්න ඕනේ, තමන් කැපකිරීම කරන්න ඕනේ, තමන් යෙදෙන්න ඕනේ, තමන් අත්හරින්න ඕනේ. එතකොට තමයි තමන්ට පින් සිද්ධ වෙන්නේ. දැන් සමහර වෙලාවට අපි පින්කම් ගෙවල් වල ඕන තරම් යනවා. ඒ ගියහම දුර බැහැරින් ගියපු අපිට ඒගොල්ලෝ දානි පූජා කරන්නත් කතා කරනවා. පරිස්කාර පූජා කරන්නත් කතා කරනවා.
අපි ගිහිල පූජ කරනවා. අපිට ඉතින් හරි සතුටුයි. මිත්‍රයාගේ ගෙදර ඥාතියාගේ ගෙදර දානයක් තිබ්බ, මට තමයි යට පිරිකර පූජා කරන්න ලැබුණේ. අනික් කාටවත් ලැබුන්නේ. ඒක මගේ වාසනාව වෙන්න ඇති. එහෙම තමයි අපේ කල්පනාව. හැබැයි මට අට පිරිකර පූජා කිරීමේ පින හම්බවෙයිද? හම්බෙන්නේ නැහැ පින්නතින්. ඇයි හම්බෙන්නේ නැත්තේ? අට පිරිකර ගත්තෙත් මම නෙමෙයි. අට පිරිකර යෙතුවෙත් මම නෙමෙයි. ඒවා පිළිවෙලට සැකසුවෙත් මම නෙමෙයි. අපේ නෑදෑයෝ ඔක්කොම කරලා තිබ්බේ. මම ගිහිල්ලා කළේ තියලා තිබුණ මේසෙ උඩින් අරගෙන ගිහිල්ලා ස්වාමීන් වහන්සේට පිළිගන්න පිළි. දානමය පුණ්‍ය ක්‍රියාවක්ද? මට ශ්‍රම දානමය පින්කමක් තියෙනවා. ඒ පිරිකර ගොඩක් පූජා කරන්න තියෙනවා. නෑදෑයන්ට මේක ඔක්කොම පූජා කරලා ඉවර කරන්න වෙලා යන නිසා මටත් කතා කළා. එයාටලට පිරිකර පූජා කරන්න මම සහයෝගයක් දුන්නා. එතකොට මට තියෙන ශ්‍රම දානය. අපි නැතුව හිතාගෙන හිටියට අට පිරිකර පූජා කිරීම මමයි කියලා ඒ කුසලේ එන්නේ නෑ මට. ආන් ඒ නිසා මහ කුසල් රැස් වෙන්න අපි ඒකට දායකත්වයක් දරන්න ඕනේ. සමහර වෙලාවට අපි එහෙම පින්කම් වලට යනවා. යනකොට අපි බොහෝ දේවල් අරගෙනත් යනවා. ඒ අරන් යනකොට සංඝ සතුමේ දානේ කුසලයේ අරගන්න සමහරලාට අපි දන්නේ නැහැ. දැන් අපි යන අපේ ඥාතිය ටිකක් වත්පෝසත්කම් තියෙන කෙනෙක් නම් අපිට එතෙන්ට සීනි කිලෝ එකක් විතරක් අරන් යන්න බෑ. එතකොට හිතයි ඒගොල්ලෝ අරගොල්ලෝ ගෙන අවි සීනි කිලෝ එකක් නේ. සමහරලාට ඒ අපේ දුවගේ මාමණ්ඩිකේ ගෙදර වෙන්නත් පුළුවන්. අපේ පුතාගේ මාමණ්ඩිකේ ගෙදර වෙන්නත් පුළුවන්. අපි හිතන එතකොට පුතාටත් හොඳ නෑනේ. පවුලේ ආපු හැටි නෑදෑයෝ ආපු හැටි. ඒයින්ද අපි හුඟක් බඩු ගන්නවා. ඒ බඩු මොකටද ගන්නේ? අර ගෙදර අය සතුටු කරන්න. එතකොට ඉහිතන්නේ අහවලාගේ මව්පියෝ ආවා යාල බොහෝම බඩු ගෙනාවා. ගෙදර අය සතුටු කරන්න අපි අරන් තියෙන්නේ. මහා සංඝයාට අරන් තියෙන්නේ නැහැ. ඒ අර දානමය මහ පුණ්‍ය ක්‍රියාවට සම්බන්ධ වෙන්න නම් අපි යම් ප්‍රමාණයක් අරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට කියන්න ඕනේ. මෙන්න මේ දේවල් අපි ගෙනාවේ හෙට සංඝ සතු දානෙට පූජ කරන්න. එහෙනම් මේ දේවල් ඒ දානෙට යොමු කරන්න කියලා දුන්නහම තමයි අපිට ඒ කුසලේ හම්බ වෙන්නේ. එහෙම නැත්නම් අපි අරගොල්ල සතුරු කළා මිසක් ශාසනයට පූජා කරන්න ගෙනහිල්ලත් නැහැ. ඒ හින්දා පින්කමකට දායක වෙන්නේ හරියටම කොහොමද? දායක වෙලා හරියටම කුසල් ලබන්නේ කොහොමද කියන කරුණොත් දැනගන්න ඕනේ. එතකොට තාත්තනම් ගෙදර පින්කම කරන්නේ. සියලුම දේවල් තාත්තා හම්බ කරලා නම් වියදම් කරලා තියෙන්නේ. එතකොට තාත්තට විතරද පින් සිද්ධ වෙන්නේ? අම්මටත් නෑ, දරුවන්ටත් නැද්ද? තියෙනවා. එහෙනම් අර පිටින් ගිහිල්ලා පූජා කරපු ඒගොල්ලෝ හදාපුවා පූජා කරපු අයට පින් නොලැබෙන්නත් කිසියම් මුදලක් වියදම් කරපු නැති අම්මටයි දරුවන්ටයි පින් ලැබෙන්න විශේෂ කාරණාවක් ඇත්ත තියෙනවද? විශේෂ කාරණාවක් තියෙනවා. තාත්තා වියදම් කළා කියලා කියන්නේ එතෙන්ට අම්මයි දරුවයි සම්බන්ධයි. මොකද තාත්තා ලෑස්ති වෙනවා අපි කියමු උදාහරණයක් හැටියට රුපියල් 20,000ක් වියදම් කරලා දානේ දෙන්නේ. අම්මාවිල්ලා කියනවා නෑ නෑ 20,000ක් ඕනේ 10,000ක් ඇති කියලා. දැන් අම්මා නිසා තාත්තට 10,000ක් වියදම් කරන්න බැරුව ගිහිල්ලා 20,000ක් නේ අදහස, 10,000ක් අත්හරින්න වුණා. දැන් බිරිඳ එක්ක තරහ වෙන්නත් බැරි නිසා ඔහු 10,000 අත්හැරලා 10,000කින් දන් දෙනවා. නමුත් බිරිඳගේ අනුග්‍රහයක් තිබුණා නම් ඔහු 20,000ෙන්ම දන් දෙනවා. ආන් එහෙනම් බිරිඳගේ අනුග්‍රහය තියෙන නිසා තමයි ගෙදර හුඟක් දේවල් වියදම් කරලා දන් දෙන්න තාත්තට පුළුවන්. තාත්තට හිතෙනවා කුටියක් හදාගන්න, කුඹුරක් නැත්තම් ඉඩමක් පූජා කරන්න. දරුවන්ට බිරිඳට ඔක්කොටම කියනවා. බැරි වෙලාවත් දරුවෙක් කිව්වොත් ආහා ඒ ඉඩමෙන් නම් කෑල්ලක් දෙනවට මං කැමති නැහැ. දරුවා විරුද්ධ වුණොත් තාත්තට ඒ පින්කම කරන්න බෑනේ. එහෙනම් දරුවෝ කැමති නිසායි තාත්තා ඒ පින්කම කරන්නේ. ආන් ඒ නිසා තාත්තගේ ධනෙ වියදම් කරලා පින්කම් කරනකොට අම්මටයි දරුවන්ටයි තමන් කළා හා සමානවම ඒකට සම්බන්ධ වෙන්න විශේෂිත අයිතියක් වරප්‍රසාදයක් තියෙනවා. හැබැයි බාහිරින් යන අපිට ඒක නැහැ.
අපි සම්බන්ධ වෙන්න ඕන විදිහ තමයි මුලින් සිහිපත් කර. එන යම් කෙනෙක් බොහොම පින්කම් කරලා මනුස්ස ලෝකෙ ඉපදුනොත්, එතකොට දැන් දන්නවා බොහොම පින්කම් කරලා මනුස්ස ලෝකෙ ඉපදුනොත් කියලා කියහම මොනවාගේ පින්කමක් කරලාද මනුස්ස ලෝකෙ උපදින්නේ කියලා. විශේෂයෙන් මොන පින්කමද කරන්න අවශ්‍ය? සිල් තියෙන්න ඕනේ. සිල් නැති කිසි කෙනෙක් ආපහු සුගතියක බලාපොරොත්තුවත් හැරියට කමක් නැහැ. දෙවියෙක් වෙන්න හෝ මිනිසෙක් වෙන්න හෝ යටත් පිරිසෙන් පන්සිල්වත් තියෙන්නම වෙනවා. සීලය උපදින තැන තීරණය කරනවා, දානය ඉපදුනාට පස්සේ ලැබෙන්න ඕන දේ තීරණය කරනවා. පන්සිලිත් නැතුව මැරෙනවන ආපහු සුගතිගාමී වෙයිද කියන කාරණාව ඉතාමත්ම සැක සහිතයි. ඒ නිසා මේ දේශනාවල් අතරේ මේ කරුණු අවධාරණය නොකරුවත් හැම කෙනෙක්ම හිතන්න ඕන, එහෙනම් තාමත් නැත්තං වහ වහා දැන්වත් පන්සිල් මත පිහිටන්න ඕන කියන. ආං එහෙම හිටපු කෙනෙක් මනුස්ස ලෝකෙ ඉපදුනහම අර අනුමෝදන් කරන පින් මනුස්ස ලෝකෙ ලැබෙන්නේ නැහැ. හේතුව සඳහන් කළා බලාපොරොත්තුවක් නැහැ. දෙවියන්ට ලැබෙන්නේ නැහැ කියන කාරණාව මුල් දේශනාවල් වලින් අපි ඉතා විස්තර සහිතව පැහැදිලි කළා. මොකද ජානුස්සෝනි සූත්‍රයේ තියෙන දෙවියන්ට ලැබෙන්නේ නැහැ කියලා. එතකොට කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙනවා නේද? අපි මොකටද දෙවියන්ට පින් දෙන්නේ කියලා. මහා පරිනිර්වාණ සූත්‍රයේ විස්තර කරනවා දෙවියන්ට පින් ලැබෙනවා මෙන්න මේ විදිහට. ඒ හින්දා දෙවියන්ට පින් දෙන්න කියලා. කොයි විදිහටද ලැබෙන්නේ? අපි කරන පින්කම දිහා බලලා සතුටු වෙන්න ඕනේ. අපි පින් අනුමෝදන් කරනකොට සතුටින් අනුමෝදන් වෙන්න ඕනේ. අපි පින්කම කරන වෙලාවේ දෙවියන්ට බලන්න බැරි වුණොත් පස්සේ බලලා අනුමෝදන් වෙන්න පුළුවන්කමකුත් තියෙනවා. මම ඔකට කලින් දේශනාවේ උදාහරණයක් මතක් කළා. දෙවියන්ට තියෙන්නේ අපි කරන දේවල් බල බල ඉන්නම නෙමෙයිනේ. අපේ පින්තුන්ගේ දුරකථනයේ පැත්තක තියලා ඔබ වැඩක් කරනවා. කවුරු හරි ඇමතුම් කීපයක් අරගෙන මට එහෙකටවත් කතා කරන්න බැරි වුණා. ඇමතුම් ටික ඔක්කොම මගහැරිලා. පස්සේ බලහම දන්නවා ඇමතුම් කීපයක් ඇවිල්ලා කියලා. එහෙනම් දෙවියන්ටත් පස්සේ ආවර්ජනය කරහම පේනවා අපිට පින් දීලා තියෙනවා කියලා. ඒ පින් අනුමෝදන් වෙන්න දෙවියන්ට පුළුවන්කමක් තියෙනවා. මණිමේකලා දෙවඟන දවස් 7ක් මහමුහුද දිහා බැලුවේ නේ. තමන්ගේ දිව්‍ය සම්පත්තිය දිහා බලබල හිටියා. ඊට පස්සේ හදිසියෙම 7 වෙනි දවසක් ගත වෙනකොට ආපහු කල්පනා කළා, මම සෑහෙන කාලයක් මගේ රාජකාරිය කළේ නේ. ඒක රාජකාරියක් නෙමෙයි, ඒක දේවකාරියක්. එතකොට මණිමේකලා දිව්‍යාංගනාවගේ කාර්යය මොකද්ද? මහමුහුදට වැටුණොත් තිසරණ ගත සත්වෙක්, අම්මට තාත්තට සලකන කෙනෙක්, ගුණපුරණ කෙනෙක් මුහුදට වැටුනොත් අනිවාර්යයෙන්ම බේරන්න ඕනේ. ඒක තමයි මේ දේවතා දුවගේ තියෙන ප්‍රධාන කාර්යය. දැන් එතකොට 7 දවසක්ම තමන්ගේ කාර්ය දිහා බැලුවේ නැහැ, විමානේ දිහා බලන්නේ හිටියා. ඒ නිසා ආපහු ආවර්ජනය කළා පහුගිය දින 7 තුල මොනව හරි වුණාද කියලා. මගේ රාජකාරිය මගහැරිලාද? එතකොට තමයි දකින්නේ මහබෝසතාණන් වහන්සේ මුහුදට වැටිලා. ඉතින් වහාම හිටපු තැනින් මිදලා බැරි වෙලාවත් මැරුණොත් නම් මහදෙවියන්ගෙන් මට ඉවසිල්ලක් නැති වෙයි, කන් ඇහිල්ලක් නැති වෙයි, චෝදනා ගොඩයි, ඉක්මනට බේරගන්න ඕනේ කියලා යන්නේ. ආන් ඒ වගේ දෙවියන්ට පස්සේ බලලා අනුමෝදන් වෙන්නත් පුළුවන්. එතකොට ඇයි මේ සූත්‍රයේ අනුමෝදන් වෙන්න බෑ කියලා කියන්නේ? මේක පහුගිය දේශනාවේ හොඳට විස්තර කළා. අනුමෝදන් වෙන්න බැරි මෙහෙන් මැරෙන අපේ ඥාතියා සක්වලවල් 1000 ගානක් එහා පැත්තේ තියෙන දිව්‍ය ලෝකෙක ඉපදෙන්න පුළුවන්. ඒ දෙවියට මෙහෙ ඉඳගෙන පින් අනුමෝදන් කරන අපි පේන්නේ නැහැ. මහා බ්‍රහ්මයාටත් පේන්නේ සක්වලවල් 1000යි නං, සාමාන්‍ය දෙවියෙකුට එච්චර පේන්නේ නැහැ. එහෙනම් සක්වලවල් 100ක් 1000ක් එහා පැත්තේ ඉපදිච්ච අයට අපි කරන පින්කම්වත් අනුමෝදන් කරන පින්කම්වත් පේන්නේ නැති නිසා ඒගොල්ලන්ට පින් ලැබෙන්නේ නැහැ කියන කාරණාවයි මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ. එහෙම නැතුව දෙවියන්ට පින් ලැබෙන්නේ නැහැ කියන කාරණාව එහෙම වරද්ද ගන්න කරුණක් මෙතන කියලා නැහැ.
එන මනුස්ස ලෝක ඉපදුනත් එහෙමයි දිවිය ලෝක ඉපදුනත් එහෙමයි. දෙවියන්ටත් පින් ලැබෙන්නේ කියලා කිව්වේ ඒකයි. නමුත් දෙව්ලොව උපදින්න අපි කොයි තරම්නම් පින් රැස් කරන්න අවශ්‍යද? මනුලොව උපදින්නත් සිල් ඕනේ, දෙව්ලොව උපදින්නත් සිල් ඕනේ. ඊට අමතරව විශේෂයෙන් උපෝසත සීලය දිවිය ලෝකෙ උපදින්න හරි වටිනවා. උපෝසත සීලය කියලා කියන්නේ එක්කෝ අෂ්ටාංග උපෝසතේ, නැත්තම් නවාංග උපෝසතේ, එහෙම නැත්තම් ගෘහස්ත දස සීලය. 24 පැයක් සම්පූර්ණ කරපු පූර්ණ උපෝසතය හරි වටිනවා. සාමාන්‍යයෙන් දිව්‍ය ලෝකේ ඉන්න බොහෝ දෙවිවරු මාසෙකට දවස් 6ක්, එහෙම නැත්තම් 8ක් පූර්ණ උපෝසත සමාදන් වෙච්ච අය. මාසෙකට දවස් 6ක් කියලා කිව්වොත් අපිට මාසෙකට සිල් ගන්න දවස් 4ක් තියෙනවා. මාසෙකට පොය 4ක් තියෙනවා. එතකොට මේ සමහර අය පුරපසළොස්වකට කලින් දවසෙත් සිල් ගත්තා. පොය දවසෙත් සිල් ගත්තා. ඊට පස්සේ දවසෙත් සිල් ගත්තා. මාසෙ පොය එනකොටත් එහෙමයි. එහෙම නැත්තම් පසළොස්වකට කලින් දවස් දෙකක් කලින් සහ පස්සේ සිල් අරගෙන දවස් 6ක් මාසෙට සම්පූර්ණ කළා. පුරපක්ෂයෙන් එක දවසකුයි, අවපක්ෂයෙන් තව දවසකුයි සිල් අරන්. එතන පූර්ණ උපෝසත. පූර්ණ උපෝසත කියලා කිව්වේ පැය 24. එතකොට අද මාසෙකට අපි එක දවසයි සිල් ගන්නේ. ඒකත් භාගයයි. එතකොට ඉතින් මේ දෙවියන්ගේ සහව්‍යතාවයට යන්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳව ආපෞසරය හිතන්නත් වෙනවා. යන්නත් අදහසක් තියෙනවනම් සිල් ගන්නත් බෑ වගේ නම්, රෑට සීලයේ මත පිහිටන්නත් බෑ වගේ නම්, විවිධ ප්‍රශ්න බලපාලන ඒ පිළිබඳව තින් ආපු හැඟීමක් ඇති කරගන්න ඕනේ. මොකද ඒකයි දේශනා කළේ තරුණ කාලයේ බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න තියෙන කාලේ. බ්‍රහ්මචර්යාව නම් තරුණ කාලේ. දැන් ලෙඩ දුක් කරදර කම් කටුළු පීඩා කියන ඒවා හැම ජීවිතේටම එනවා. හවසට සිල් ආරක්ෂා කරන්න නොයේක් ප්‍රශ්න ඉදිරිපත් කරන අය ඕන තරම් ඉන්නවා. හැබැයි තරුණ කාලේ සිල් ගත්තා නම් ඒ ප්‍රශ්න වලින් හුඟක් මගහැරෙන්න තිබ්බා. නමුත් දැන් ප්‍රශ්න ගොඩකට බැහැලා අවශ්‍ය වැඩේ කරන්න ටිකක් අමාරු බව ඇත්ත. ඒ නිසා අවශ්‍ය කාරණාව මුලින් සම්පූර්ණ කරගන්නත් ඕනේ. කෙසේ වෙතත් පින්නතින එහෙනම් මනුලව ඉපදුනත් පින් ලැබෙන්නේ, දෙව්ලව ඉපදුනත් පින් ලැබෙන්නේ, තිරිසන් ලෝකෙ ඉපදුනත් පින් ලැබෙන්නේ, නිරය ලෝකෙ ඉපදුනත් පින් ලැබෙන්නේ නෑ කියලා තමයි ජානුස්සෝනි සූත්‍රයෙන් දේශනා කරන්නේ. ඒක එහෙමයි. නමුත් දෙවියන්ට පින් ලැබෙන ක්‍රමයක් වෙනම දේශනා කරලා තියෙනවා. මේ කාරණා ටික අපේ බුදුරජාණන් වහන්සේ දක්වනවා ජානුස්සෝනි බ්‍රාහ්මණයට. බ්‍රාහ්මණේ මේ තමයි අස්ථාන ටික. මේ තැන්වල ඉපදිච්ච අයට පින් හම්බ වෙන්නේ නැහැ. ප්‍රධාන හේතුව මොකද්ද? මට පින් දෙයි කියන බලාපොරොත්තුව නැති හින්දා. එනම් බලාපොරොත්තු ඇති කරගන්න ඕනේ. අදත් අපිට අනුම් කරපු පින් අනුමෝදන් වෙන්න දැන් පුළුවන්කමක් තියෙනවා. හැබැයි මේ මියගිය ඥාතිය අරමුණු කරලා දෙන පින් නෙමෙයි. මේ ඉන්න කෙනෙක් පිනක් කරලා ඇවිල්ලා මම අද අහවල් විදිහේ පින්කමක් කළා. මං ඒකින් බොහෝ කුසල් රැස් කරගත්තා. ඕගොල්ලොත් ඒ පින් අනුමෝදන් වෙන්න කියලා කියහම එයා කරපු පින්කම අපිට අනුමෝදන් වෙන්න පුළුවන්. හැබැයි අනුමෝදන් වෙන්න පුළුවන් සුදුසු විදිහට අනුමෝදන් වෙන්න ඕනේ. අනුන් දෙන පින ලබන සුදුසු ක්‍රමය මොකක්ද? උඩ ඉඳගෙන ඉන්නවා නම් නැගිටින්න ඕනේ. මොකද මට මේ දෙන්නේ මේ ලෝකෙ තියෙන වටිනාම දේ. රත්තරන් ගෙනල්ලා දුන්නත්, මුතුමැණික් ගෙනල්ලා දුන්නත්
ඒවගෙන් කරන්න පුළුවන් දේවල් සීමා සහිතයි. රත්තරන් අරගෙන ගිහිල්ල අපිට දෙව්ලොව යන්න පුළුවන්ද? මැණික් තියෙන නිසා දෙව්ලොව යන්න පුළුවන්ද? රත්තරන් තියෙන නිසා ආපහු මිනිහෙක් වෙලා උපදින්න පුළුවන්ද? ඒකක්වත් බෑ. හැබැයි පින අඩු නැතුව තියෙනවනම් දෙව්ලොව යන්නත් පුළුවන්, මනුලොව උපදින්නත් පුළුවන්. එනම් රංගරිදී මුතු මැණික් වලට වඩා පින් වටින් නැද්ද? සිතූ පැතූ සම්පත් ලබන්ඩ තරන් මේ පින ප්‍රබලයි නං රංග්‍රීදී මුතු මැණික්කොලට වඩා වටින් නැද්ද? එහෙනම් යමි පින් දෙනකොට උඩක ඉඳගෙන හිටියොත් නැගිටින්න මෝනේ. පාවහංදාල්ල නම් පාවහංගලවල, හිස්වැසුම් පැළඳලා නම් හිස්වැසුම් පැළඳගෙන, වැඩි මහල්ලෙක් නම් පින් දෙන්නේ ළඟ දනගහගෙන, සාදු සාදු ඔබ කරපු ඒ සියලුම පින් බොහොම සතුටු සිතින් මමත් අනුමෝදන් වෙනවා කියලා ශ්‍රද්ධාවෙන්ම පොරොන්දු වුණොත්, ශ්‍රද්ධාවෙන්ම අනුමෝදන් වුණොත් අන්න ඔහුටයි පින් ලැබෙන්නේ. එහෙම නැත්තං අපි මෙහෙම කරපු පින් අනුමෝදන් කරනවා කියහම හා හොඳයි කියලා අහක් බලාගෙන යන්න ගියා කියලා එහෙම ලැබෙන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් අතර වෙලා අනුමෝදන් වෙන්න ඕනේ. ඒ දැන් හැබැයි ඒකට කියන්නේ මොකද්ද? ඒකට කියන්නේ පත්තානුමෝදනාව කියලා. එතකොට මම් පින් කරලා ගිහිල්ලා පින් දෙනකොට ඒකට කියන්නේ මොකද්ද? පත්ති දාන. මම දෙනවා නම් මම පත්ති දානයක් දෙනවා, අනික් කෙනා අනුමෝදන් වෙනවා නම් එයාට පත්තානුමෝදනාවක් තියෙනවා. මේ දෙකම දස කුසල කර්ම පතවලයි තියෙන්නේ. පත්ති පත්තානුමෝදන. ඒ නිසා අද මෙලව දෙන පින් කරන්න පුළුවන්, නමුත් පෙර භවයේ මගේ නෑදෑයෝ මට දෙන පින් ලබන්න බෑ කල්පනාවක් බලාපොරොත්තු වෙන්නේ නැති හින්දා. එතකොට අපේ ඥාතියත් මැරිලා ගිහිල්ලා සක්වලවල් කෝටි ගාණක් ඈත ඉපදිලා හිටියොත් ඒත් අපි දෙන පින් ලැබෙන්නේ නැහැ. මොකද මෙහි මැරෙන කට්ටිය මේ සක්වලේම ඉපදෙන්න ඕනේ කියලා එකක් තියෙනවද? එහෙම එකක් නැහැ. අපේ බුදුරජාණන් වහන්සේගේ ආඥා ශේෂ්ත්‍රයේ සක්වලවල් කෝටි ලක්ෂය. අපි මැරෙන්නේ මෙහි. නමුත් අර සක්වලවල් කෝටි ලක්ෂයට එහා පැත්තේ තියෙන සක්වලක ගිහිල්ලා ප්‍රේත ලෝකෙක උපදිනවා. අපිට පින් හම්බෙනවද? හම්බෙන්නේ නැහැ. දිව්‍ය ලෝකෙක ඉපදිනව හම්බෙනවද? හම්බෙන්නේ නැහැ. තිරිසන්නුන්ට ඉතින් කොහොමත් හම්බෙන්නේ නැහැ. එහෙනම් මැරිච්චහම මෙහෙ විතරක් නෙමෙයි සක්වලවල් දාස් ගණක් එහා තියෙන සක්වලක වැසිකිලිවලක මං ඉපදෙන්නේ නැහැ කියලා කියන්න කාටවත් බැහැ. සාගරයක මාළුවෙක් වෙන්නේ නෑ කියලා කාටවත් කියන්න බෑ. මේ සක්වලේම නවතිනවා කියලා තීරණයක් කොහොමවත් නෑ. අන්න ඒ බලාපොරොත්තුව නැති නිසා ඒ දෙන පින් අනුමෝදන් වෙන්නේ නෑ. අපේ බුදුරජාණන් වහන්සේ මේ කාරණාව විශේෂයෙන් ජානුසෝනි බ්‍රාහ්මණයට මතක් කළා. එතකොට දෙවියන් අතර ඉපදුනත් ඒ දෙවියොත් ඒ දිව්‍ය සම්පත් වලින් යැපෙනවා. අප්‍රමාණ දිව්‍ය සම්පත් වලින් යැපෙනවා මිස අපි දිහා බලන්නේ. ඊළඟට දේශනා කළා බ්‍රාහ්මණේ මෙහි ඇතැම් කෙනෙක් දස අකුසල් වලින් යුක්ත වෙනවා නම් මරණින් මතු ප්‍රේත විශේෂයට එළඹේ. කෙනෙක් දස අකුසල් කර කර ජීවත් වෙනවා, මැරිලා ප්‍රේත ලෝකයට යනවා. ප්‍රේත විශේෂයට අයත් සත්වයන්ගේ යම් ආහාරයක් වේ නම් එයින් එහි යැපෙනවා. ප්‍රේතයෝ ජීවත් වෙන ක්‍රමයක් තියෙනවද? ප්‍රේතයෝ මොනවද අනුභව කරන්නේ? සමහර අයට නම් බුද්ධාන්තර ගණන් ගත වෙනවා. වතුර උගුරක්වත් නැහැ. ආහාරයට ගන්න බත් සරලුවක්වත් නැහැ. බුද්ධාන්තරයක් ගෙවෙනවා, වතුරත් නැහැ, කෑමත් නැහැ. හැබැයි කර්මය නිසා මරන්නෙත් නැහැ. දෙවේලක් නොකා හිටියහම තියෙන අමාරු. බුද්ධාන්තරයක් සාපිපාසාවෙන් ඉන්නකොට මොන දෙනිල්ලක් දැනෙනව ඇද්ද කුසකින්දර පිපාසේ? ඒක තමයි විඳවන්න තියෙන දේ. බුද්ධාන්තර ගණන් ආහාර පාන දෙකම නැහැ සමහර ප්‍රේතයන්ට. සමහර ප්‍රේතයෝ නම් මලමූත්‍රා කරපුවා අනුභව කරන සමහර අය අපි ඔය කාරලා කෙළ ගැහුවහම ඒ කෙළ අනුභව කරනවා. සූරලා
හොටුවාගේ දේවල් අහක දෙම් මහම ඒවා අනුභව කරන. එතකොට මැරිච්ච මිනිස්සු කපල අහකදාන බඩවැල් වගේ දේවල් අනුභව කරනවා. එතකොට දරු හම්බෙච්ච හම අයින් කරන වැදෑමස්වාගේ දේවල් අනුභව කරනවා. කුණු වෙච්ච ලේ සැරව අනුභව කරලා පානය කරලා ජීවත්වෙනවා. වැසිකිලි වලවල් වල ජීවත්වෙන ප්‍රේත සත්වයෝ ඉන්නවා. ආං ඒවාගේ ඉතාම දුක්ඛිතව පරම අපවිත්‍ර දේවල් අනුභව කර කර අවුරුදු ලක්ෂ ගණන් ගෙවෙන ප්‍රේත ජීවිත ඕන තරම් තියෙනවා. ඒකයි මෙතන සඳහන් කළේ ප්‍රේත විශේෂයට අයත් සත්වයන්ගේ යම් ආහාරයක් වෙත්නම් එයින් එහි යැපෙනවා. ප්‍රේතයන්ගේ ආහාරයක් තියෙනවාද? ඒක අනුභව කර කර ප්‍රේත ලෝකයේ යැපෙනවා. එයින් ඔහු එහිම සිටිනවා. ඔහුට මිත්‍රයෝ වෙත්වායි, සගයෝ වෙත්වායි, ඥාතීහු වෙත්වායි, සහලේ නෑයෝ වෙත්වායි, යමෙක් හෝ දෙත්නම් හේ ඉන් එහි යැපෙයි. එහි සිටින්නේය බ්‍රාහ්මණය මේ තැනක සිටියහුට දානේ එළඹේ නම් ඒ ස්ථානයේ. බ්‍රාහ්මණය මේ විදිහට මොවුන් ප්‍රේතලෝක ඉන්නවා. ප්‍රේති නෑදෑයෙක් වේවා, යාළුවෙක් වේවා, මව්පියෝ වේවා, සහෝදරයෝ වේවා, කවුරු හරි පින්කම් කරලා මේ ප්‍රේත ලෝකේ ඉන්න අයට පින් අනුමෝදන් කරනවා. දේශනා කරනවා බ්‍රාහ්මණේ යම් තැනක සිටින්නහුට ඒ දානය ලැබෙන්නේ නම් ඒ ස්ථානයේ. මේ ප්‍රේත ලෝකේ ඉන්න අයට නම් අපි දෙන පින් ලැබෙනවා. ඒ හින්දා ප්‍රේත ලෝකේ ස්ථානයේ. මෙතන සඳහන් කරනවා යම් තැනක සිටින්නහුට මේ දෙන පින් ලැබෙනවා නම් එතන තමයි ස්ථානය. එනම් විශේෂයෙන් ප්‍රේත ලෝකේ ලැබෙන බව සඳහන් කරනවා. පරදත්තු උපජීවී කියන ප්‍රේතාත්ම කොට්ටාසේ ඉපදිච්ච අය විශේෂයෙන් මේ පින් ලබන අය හැටියට දේශනා කරනවා. එතකොට ඔය තමයි ලැබෙන තැන. ඒක තමයි ස්ථානය. මුලින් කතා කරපු ආස්ථාන හතරක් ගැන. පින්වත් ගෞතමයන් වහන්සේ පරලෝකයේ ඒ ඥාතියා එතැනට නොපැමිණියේ නම් කවරෙක් ඒ දානය පරිභෝග කරයිද? දැන් අපි පින්කම කරලා මියගිය ඥාතීන්ට පින් දුන්නා. ඇත්තටම පින් ගන්න අපි අරමුණු කරපු ඥාතියා ආවෙ නෑ. වෙන ඈතක ඉපදිලා හරි කොහෙන් හරි පින් ගන්න ආවෙ නෑ. ඒ පින් වලට දැන් මොකද වෙන්නේ? ජානුස්සෝන්ට තියෙන ප්‍රශ්නේ ඒ දාන පරිභෝගයේ කවරේද? බ්‍රාහ්මණය පරලොව ගිය ඥාතියෝ එතැනට පැමිණ ඒ පින අනුමෝදන් වෙනවා. පරලොව ගියපු ඥාතියෝ කියලා කියහම අපි අරමුණු කරපු කෙනා ආවිනේ. නමුත් අපේ නමින් මිය පරලොව ගියපු තව නෑදෑයෝ නැද්ද? ඉන්නවා. ඒගොල්ලොත් අපි ඒගොල්ලොත් පින් ගන්න බලාපොරොත්තු තැන්වල ඉන්නවා. ඒ නෑදෑයොත් මෙතෙන්ට එනවා පින් ගන්න. අරමුණ සාර්ථක කරගන්න බැරි වුණොත් නමුත් පින් ගන්න තව අය ඕන තරම් ඉන්නවා. බවත් ගෞතමයන් වහන්සේ පරලොව ගිය ඒ ඥාතීන් එහි නොපැමිණියේ වෙයි, පරලොව ගිය ඔහුගේ අන්‍ය ඥාතියොත් එතැනට නොපැමිණියේ වෙයි නම් කවරෙක් මේ පින්කම අනුමෝදන් වෙයිද? අරමුණු කරපු කෙනා ආවෙත් නෑ, අනික් පරණ නෑ දෑයෝ කවුරුවත් පින් ගන්න ආවෙත් නෑ. දැන් මොකද ඒකට වෙන්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරන බ්‍රාහ්මණය යම් කරුණකින් මේ දීර්ඝ කාලයේහි පරලෝකීය ඥාතියෙක් නම් නැත කියන කාරණාව අපිට සඳහන් කරන්න බෑ. ඒ ස්ථානය විවික්ත වන්නේය. මේ කරුණ අස්ථාන වෙයි, අනවකාශ වෙයි. බ්‍රාහ්මණේ නැවත දායකත මේද අනිෂ්ඵල වෙයි. පින් ගන්න එන්නේ නැති ඥාතියෙක් ඉන්නවා කියලා කතාවක් නෑ. අනාදිමත් කාලයක් මේ සංසාරේ අපේ ඥාතීන් ඉන්නේ එක්කෙනයි නෙමෙයි, කෝටි ප්‍රකෝටි නෙමෙයි, අසංඛ්‍ය අප්‍රමාණ ගණන් අපේ නැහැදෑයෝ ප්‍රේතලෝකේ ඉන්නවා.
අර බුද්ධාන්තර ගණන් බලාගෙන ඉන්න අයත් ඉන්නවා. නමුත් කරුම ගෙවිලා ගෙවිලා පින් රැස් කරගෙන එතනින් නිදහස් වෙන්න සූදානම් අය ඔය අතර ඕන තරම් ඉන්නවා. ඒ නිසා ඒගොල්ලෝ පින් ගන්නේ නෝ. මේ පින නිෂ්ඵල වෙන්නේ නැන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ ඊළඟට සඳහන් කරනවා මේ දුන්න පින අපි කෙරෙහි පිහිටනවාද? කවුරුවත්ම පින් ගත්තේ නැත්තම් අනිවාර්යෙන් අපි කෙරෙහි පිහිටනවා. කවුරු හරි පින් ගත්තොත් අපිට නැද්ද පින්? ඒත් අපිට පින් තියෙනවා. අපි කෙරෙහි මේ පින පිහිටනවා කියලා සඳහන් කරාම කොහොමත් පින්නතුනි පින්කම කරන දායකයට පින් නැති වෙන්නේ නැහැ. අනුමෝදන් කරන්න පෙර පිනට මොකද වෙන්නේ? වැඩි වෙනවා. එද පින් දුන්නහම මම හිස්සතින් ඉන්නවා කියන කාරණාවක් නැහැ. පින් දෙන්න දෙන්න තව පින් ලැබෙනවා. මිය ගිය ඥාතියටත් පින් දෙනවා. එතකොට පින් ලබන්න දානයක් දුන්නා. ඒක එක පින්කම. ලබාගත්ත පින් මිය ගියේ නෑයට දුන්නා. පින්කම් දෙක. ලබාගත්ත පින් දෙවියන්ට දුන්නා. පින්කම් තුන. ලබාගත්ත පින් ජීවත් වෙලා ඉන්න අයට අනුමෝදක් කළා. පින්කම් හතර. ලබාගත්ත පින් ශිල්පේ ශාස්ත්‍රයේ කියලා දෙන ගුරුවරුන්ටත් දුන්නා. පින්කම් පහ. ආන් එහෙම එහෙම 100කට මේ පින් අනුමෝදන් කළොත් දායකයට තියෙනවා පින්කම් 101ක්. පින් ලබන්න කරපු පින්කමයි අනුමෝදනා 100යි. එතකොට පින් ලබාගත් හැමෝටම එක එක කුසලයේ ලැබිලා. නමුත් ඒ අයට පින් බෙදපු කෙනාට පින්කම් 101ක කුසලයේ ලැබිලා. ආන් එහෙනම් කවදාවත් පින් දෙන කෙනා නම් හිස් වෙන්නේ නැ. මොන තරම් දුන්නත් මේ පින තමන් කෙරෙහි පිහිටනවාමයි. දෙන්න දෙන්න වැඩි වෙවි දෙගුණ තෙගුණ වෙවි පිහිටනවා මයි කියන කාරණාව විශේෂයෙන් බ්‍රාහ්මණයට සඳහන් කරනවා. පිනතන ජානුස්සෝනි සූත්‍රයෙන් අද ධර්ම දේශනාවට අපිට කාලය නිමා වෙලා තියෙන නිසා අපි දේශනාව මේ විදිහට නිමා කරමු.